දෙදහස් විසි හතර T20 ලෝක කුසලාන ආරම්භය මට ඇත්තේ තවස් සති දෙකක පමණ කාලයක් 2024 ජූනි මස දෙවන දිනෙන් ආරම්භ වන මෙවර T20 ලෝක කුසලානයේ ජුනි මස 29 වෙනිදාගින් අවසන් වීමට නියමිතයි. ඒ කියන්නේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ජුනි මස 29 වන දින. ඉතින් මේ වන විට 13 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා නිල සංචිතය ඇමරිකාවට ගොස් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. ලෝක කුසලානයට සති කිහිපයක් තිබේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග සම්බන්ධයෙන් ඉතාමත් සුබවාදී පණිවිඩයක් වාර්තා වෙනවා. පන්දුවර 20යි 20 ක්‍රීඩක සේනිගත කිරීම ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් අද නිවේදනය කළා. ඒ අනුව වනිදු හසරංග තුන්ිරියව ක්‍රීඩකයන් අතර සම පළමු ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රේණිගත කිරීම් ලකුණු 228 බැගින් ලබාගෙන වනිදු හසරංග සහ බංග්ලාදේශ කණ්ඩායමේ සකීබ් අල් හසන් පළමු ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. ඒ අනුව වනිදු හසරංගට ඉතින් අපි සුබ පතනවා තුන්ිරියව ක්‍රීඩක ලයිස්තුවේ පළමු ස්ථානයට පත්වීම සම්බන්ධයෙන්. ඉතින් අපි වීඩියෝ එකේ මුලින්ම සඳහන් කළා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 13 දෙනෙකු පමණයි මේ වන විට ඇමරිකාවට ගොස් තිබෙන්නේ කියලා. ඉතින් මේ වන විට කුසල් මෙන්ඩිස්ට සහ අචිත පෙනාන්දුට තාමත් ශ්‍රී ලංකා සංචිතය සමගින් එකතු වීමට නොහැකි වී තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනාට වීසා ලබා ගැනීමට සිදු ප්‍රමාදයක් හේතුවෙන් කෙසේ වෙතත් මොවුන් දෙදෙනාට දින දෙකක් ඇතුළත වීසා නිකුත් කිරීමට නියමිත වෙති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතා තහවුරු කර තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාල කිසිම දෙයකට බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම කුසල් මෙන්ඩිස් සහ අචිත පෙනාන්දු ශ්‍රී ලංකා සංචිතය සමග ඉතාමත් ඉක්මනින්ම එකතු වීමට නියමිතයි. ඉතින් මෙන්න මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන ක්‍රිකට් තොරතුරු දැනගන්න අපගේ චැනල් එක subscribe කරලා bell button ටච් කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි දැනට සමුගන්නන් ඔයාලට සුබ දවසක්.